විදුලි බල මණ්ඩලයේ විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය වහහකුලා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට රටපුරා විදුලි සේවකින්ගේ සහභාගීත්වයෙන් විරෝධතාවයක් පැවැත්වීමට නියමිතයි. ලංකා විදුලි බල මණ්ඩලයේ 54 වන සංවත්සරයේ යෙදෙන්නේද හෙට දිනටයි. හෙට දහවල් 12ට කොළඹ පිහිටි විදුලි බල මණ්ඩල මූලස්ථානයේ ඉදිරිපිටයි විරෝධතාවය ආරම්භ වීමට නියමිතව ඇත්තේ. විදුලි බල වහම අඩු කරන්න, විදුලි බල මණ්ඩලයේ විකිණීම වහම නවත්තන්න, විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට වසර 3කට වරක් සිදු කරපු වැටුප් පැඩීම මේ දක්වා දීලා නැහැ. ඒවල වහම ලබා දෙන්න කියන බලපෑම කරමින් අපි හෙට දහවල් 12ට ලෙඩ නිවාඩුව වාර්තා කරලා බලාගාර වැඩබිම් කාර්යාලවලින් ඉවත් වෙලා ලංකා විදුලි බල මණ්ඩලයේ මූලස්ථානට එනවා. හෙට මේ තීරණ ආණ්ඩුව අකුලන්න සූදානම් නැත්නම් එතනින් එහාට ගිය දැඩි ක්‍රියාමාර්ග රටේ සියලු ජනයා ඒකරාශී කරලා අපි ගන්නවා අනිවාර්යයෙන්ම. මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව හෙට පාගමනක් සංවිධානය කර තිබෙනවා. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයයි පාගමන සංවිධානය කර ඇත්තේ. අපි හෙට දිනේ ඒ කියන්නේ පළවෙනිදා කොළඹ කුරුණෑගල මාර්ගයේ දියුලපිටිය කියන නගරයෙන් බස් නැවතුම්පොළ ඉදිරියෙන් විදුලි බිලට විරුද්ධව පාගමනක් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ බව අපි ගරු පොලිස්පතිතුමාටත් අපි ලිඛිතව දැනීමක් කළා. එතුමාගේ කාර්යාලය හරහා ලිපිය බාරගත් බවට සීල් එකක් ගාලා අස්වන් කළාත් අපිට ඒ රෙෆරන්ස් නම්බර් දාලා දීලා තියෙනවා. ඒ අතරේ පොලිසිය මෙහෙම වැඩක් කරලා තියෙනවා. මේ කඩ කට්ටිය ඇවිල්ලා හම්බෙලා සිවිල් සංගම් හම්බෙලා ඇවිල්ලා ඒගොල්ලන්ට එන්න කියලා තියෙනවා කාරණයක් නොකිය. ඒ විශේෂයෙන්ම සඳහන් කළොත් රියදුරු මහත්තයෙක් ඕවයිසී මහත්තයෙක් කාමරේට අරගෙන මේ සඳව ප්‍රකාශ දෙන්න ගුවම ඔහු නිහඬව ඉන්නකොට ඉස්කෝලේකට අස්වන් පවා අරගෙන තියෙනවා. පොලිස්පති තුමාට ඊයේ දිනේ නැවත අපි හවස අපි එතුමාට මේ ගැන පැමිණිල්ලක් හැටියට අපි සඳහන් කළා. මොකද මේ සාමකාමී පාගමනට එරෙහිව ප්‍රතිරෝධ සාක්ෂි නිර්මාණය කරමින් මේ පොලිසිය කටයුතු කරන බව දැන්නවා. මේ සටන අපි ජය ගන්න ඕනේ. 225ක් රටේ ලක්ෂ 221ක් රූකඩයක් බවට පත් කළා නටවනවා. මේ ක්‍රමය අපි අවසන් කරමු. එමෙන්ම වැඩි කළ විදුලි බිලට එරෙහිව පන්දම් විරෝධතාද තවදුරටත් ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.